අද සන්ඩේ මම ට කලින් කතා කරපු ප්‍රශ්න ගැන කතා කරපු එක පාට්ටු ප්‍රශ්නට විසඳුම් ගැන කතා කරපු එකේ කොහොමද අපි හිතන්න ඕන ප්‍රශ්නයක් ආවම ඒක මනසට දැනෙන ප්‍රෙෂර් එක කොහොමද අඩු කරගන්න ඕන කියන එකේ කතා කරපු එකේ පාට්ටු. ඉතින් මම මේ අද මෙන්ෂන් කරන්න කියලා හිතුවේ ප්‍රශ්න විසඳන කියන්නේ අපි කියන්නේ ඉක්මන් ක්‍රම ඉක්මනින් සමහර වෙලාවට ගොඩක් කට්ටිය කියන්නේ ප්‍රශ්න වලට උත්තර ගන්න ගොඩක් හිමෙන් කියන්නේ ගොඩක් කල්පනා කරලා වෙලාව අරගෙන මම කලින් කිව්ව වගේ අපි සමහරවිට කාලෙට බාර දෙනවනේ ප්‍රශ්න. ඒ කියන්නේ කාලයත් එක්ක විසඳන්න ඕන ප්‍රශ්න තියෙනවනේ. ඒ වුණාට සමහර ප්‍රශ්න තියෙනවා අපි ඒක ඔන් ටයිම් ඒ කියන්නේ වෙලාවටම හරි වෙලාවට ඒ කාලයක් යම් කිසි ටයිම් පීරියඩ් එකක් තියෙනවා. ඒ පීරියඩ් එක ඇතුළතදී අපිට ඒ ප්‍රශ්නට උත්තර හොයන්න ඕනේ. සමහර ප්‍රශ්න තියෙනවා. එතකොට ඒ වගේ ප්‍රශ්නයකදී අපි කොහොමද ඒ කියන්නේ අපි උත්තර හොයන්නේ? ඒ වගේ ප්‍රශ්නයකදී අපි විසඳ ගන්න කොහොමද කියලා බැලුවොත් ඒකට උදාහරණයක් මම කියන්නම්. මේ වගේ උදාහරණයක් කියන්නම්. සාමාන්‍යයෙන් අපේ අම්මා ප්‍රශ්න විසඳන විදිහට මම ඇත්තටම කැමති නෑ. එයා ඉක්ම ඒක මොකද එයා ඉක්මන් කලබලයි ඉක්මනින් සහ තරහ අරගෙන ගොඩක් තරහ අරගන්නවා අරගෙන තමයි ප්‍රශ්න විසඳන්න හදන්නේ. එතකොට මම ඒ ප්‍රශ්න විසඳන එකට කැමති නෑ. මම කැමති නිවිහැනිල්ල ප්‍රශ්න විසඳන්න. ඒ කියන්නේ ඒ ප්‍රශ්නයක් ඇතුනහම ඒකට හොඳට කියන්නේ බැරරුන් ප්‍රශ්නයක් ඇතුනහම ඒක ස්ටඩි කරලා ඒ කියන්නේ ඒකට සොලියුෂන්ස් මොනවද හොඳට කාලේ අරගෙන හිතලා බලලා විසඳන්න පුළුවන් ක්‍රම මොනවද තියෙන්නේ. ඒ හැම එකකටම මේකට ගියොත් මොකක් වෙයිද මේක කරොත් මොකක් වෙයිද ඒ කියන්නේ අපි මේ ඉදිරි දැක්ම කියන්නේ මේකෙන් මොන ප්‍රතිඵල හැති වෙයිද මේ වගේ මේක ප්‍රශ්නෙට මේ උත්තරය දුන්නොත් මොන වගේ ප්‍රතිඵල ඇති වෙයිද කියලා මම පොඩ්ඩක් එහෙම හිතනවා පොඩ්ඩක් හිතන උත්සාහ කරනවා. සමහරවිට මමත් අම්මා වගේම සමහරවිට අර ඉක්මනින් ප්‍රශ්න විසඳන්න උත්සාහ කරනවා. මොකද ඒ ගති ඇවිල්ලා තියෙන නිසා එහෙම නෙවෙයි මම කියන්නේ. ඒ කියන්නේ මම ඒකට හිතනවා ගොඩක්. ඒ මක්කරි ප්‍රශ්නයක් වුණාම ඒක ගොඩක් වොරි වෙනවා. වොරි වෙලා ඒක විසඳන්න පුළුවන් ක්‍රමයකට. ඒ බරට මගේ අම්මා ගොඩක් ඉක්මනින් ප්‍රශ්න විසඳන කෙනෙක්. උදාහරණයක් විදිහට ගත්තොත් මට දැන් මීට අවුරුදු 3කට හරි 4කට හරි කලින් මගේ Facebook account එකක් හදලා fake account එකක් හදලා වෙලා මගේ photos වගේක් උස්සලා තිබිලා මගේ social media වලින් මරගත්තු photos වගේ හදලා Facebook account එකක් හදලා ඒකෙන් ඒ Facebook account එක use කරගෙන නොහඹිනා يعني තමන්ටත් වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති වැඩ වගේක් ඒ Facebook account එකකින් කරලා තිබුණා. මගේ නම යොදාගෙන ඒ කියන්නේ මාව අපහසුතාවයට පත් කරන්න උවමනාවයි කරලා තිබුණ වැඩ. ඉතින් ඒ වෙලාවේදී මම අපහසුතාවයට ප්‍රශ්න මම ඒ වෙලාවේ මම අපහසුතාවයට පත් වුණාම මම කල්පනා කරා මම මේ වෙලාවේ මොකද්ද කරන්න කියලා. මොකද මේ වෙලාවේ ඒ කිසිම දෙයකට මම සම්බන්ධයක් නැහැ. ඒ ඇති වෙච්ච ප්‍රශ්නෙට මම දන්නේ නැහැ. එතකොට ඒ වගේ ඒ ප්‍රශ්නේ එහෙම ඒ කියන්නේ බලාපොරොත්තු වුණු ප්‍රශ්නයක් නෙමෙයි. මේ අහගෙන ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට ඒ වගේ එකක් අහවම ටික මම කන්ෆියුස්ඩ් වුණා. එතකොට මම වරු වුණා මම ගැන මොකක් වෙවිද කියන එක ඒ ප්‍රශ්නෙට උත්තරයක් මට හොයාගන්න බැරුව. ඒ වෙලාවේ අම්ම ඇක්ට් කරපු විදිය සහ ඒ ප්‍රශ්නෙට උත්තර හොයපු විදිය එක දවසක් ඇතුළත ප්‍රශ්න විසඳන්න පුළුවන් වුණා. ඒ වෙලාවේ අම්ම ඉක්මනින් තරහ අරගෙන ඒ කියන්නේ එයාගේ ක්‍රමයට අපි කියන්නේ සම්ප්‍රදායික එයාගේ ක්‍රමයට ප්‍රශ්න විසඳුවා. හැබැයි ප්‍රශ්න විසඳෙන්න ඕන විදිහට විසඳුණා. ඒ කියන්නේ මම විසඳිච්ච විදිය මම හිතන්නේ ඒක 100% ඒ වෙලාවේ හැටියට 100% හොඳයි. සහ මම මගේ ක්‍රමයකට විසඳන්න ගියා නම් ඒක ගොඩක් දුරදු යනවා මම හිතන්නේ ප්‍රශ්නේ. අර කියන්නේ නියපොත්තෙන් කඩන්න ඕන දේ පොරවෙන් කපන්න තියන්න එපා කියලා කියමනම් අන්න ඒ වගේ එක. ඒ වෙලාවේ ගන්න ඕන තීරණය අම්මා අරගෙන ඉවර වෙලා ඒ ප්‍රශ්න විසඳුවා එයාගේ ක්‍රමයට. එතකොට මම සහ ඒ වගේ සිද්ධීම් දෙතුන් පාරක් විතර මට එක වෙලා තියෙනවා. ඒ කියන්නේ සමහර ඒවා මම මගේ ක්‍රමයට විසඳන හැදුවට ඒක හරියන්නේ නැහැ. ඒ කියන්නේ අපි දැන් මම හිතන්නේ මම කියන්නේ අර ස්ලෝ මෝෂන් කියන්නේ අපි කාලය අරගෙන හොඳට හිතලා ඉවරලා
තුන් හතර විදියකින් එක විසඳන්න උත්සාහ කරනවා කියන එක මම කියන්නේ සමහර වෙලාවට හරියන්නේ නැහැ. සමහර වෙලාවට හරියන්නේ ඉක්මන් විසඳුම් ප්‍රශ්නවලට සමහර වෙලාවට ඉක්මන් විසඳුම් ඕන වෙනවා. සහ අපිට ඉක්මනින් තීරණ ගැනීම හැකියාවක් තියෙන්න ඕනේ. ඒ ප්‍රශ්නෙට අනුව එක වෙනස් වෙනවා. ඒක මම කිව්වේ ස්පෙસિෆික් ප්‍රශ්න අපි හැමෝටම තියෙන්නේ. එක එක්කෙනාට දැන් මට තියෙන ප්‍රශ්න නෙමෙයි තව කෙනෙකුට තියෙන්නේ. එතකොට අපි ඉන්න රට, ඉන්න තැන, පවුල් පරිසරය, ආශ්‍රය කරන පුද්ගලයෝ, එතකොට මගේ පර්සනැලිටි එක, ඒ හැමදේම අනුව අපි අපේ අපිට එන ප්‍රශ්න, අපිට මුණ දෙන ප්‍රශ්න හැමදේම වෙනස් වෙනවා. එතකොට මම කිව්වා වගේ ඉස්සෙල්ලා සමහර වෙලාවට දැන් මම කිව්වේ දැන් ඉස්සෙල්ලා ඒ වගේ දැන් සමහර වෙලාවට මම ප්‍රශ්න විසඳ දැන් මගේ ප්‍රශ්න වලට මම ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන විදිය සමහර වෙලාවට ගැලපෙන්නේ නැහැ. අම්මගේ ක්‍රමෙත් හැම විදිහම ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහර පොංචි ප්‍රශ්න වලට ඒ වගේ ඇග්‍රසිව් විදියට හැසිරෙන එක මම ඇක්සෙප්ට් කරන්නේ නැහැ. මොකද එතකොට සමහර වෙලාවට ප්‍රශ්න වැඩි වෙනවා. තේරෙනවද ඔයගලන්ට? ඒ කියන්නේ සමහර වෙලාවට ප්‍රශ්න විසඳන්නත් සමහර ප්‍රශ්න වැඩි වෙන්නත් අපි යතන මෙතඩ් එක කියන්නේ හේතු වෙන්න පුළුවන්. ඒක නිසා හැබැයි සමහර වෙලාවට අපි කියන්නේ ඉක්මනින් ප්‍රශ්න ඇග්‍රසිව් වෙලා ප්‍රශ්න විසඳන එක සමහර වෙලාවට ඒක හරියනවා. ඒක හරියනවා කියන්නේ ගොඩක් වෙලාවට මිනිස්සුන්ට හොඳින් කිව්වම දෙයක් තේරෙන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් සමහර මිනිස්සුන් ඉන්නවා, ඒ මිනිස්සුන්ට ගොඩක් මිනිස්සුන්ට අපි හොඳින් කියන්නේ හොඳින් අපි දෙයක් කියන්න හැදුවාම ඒක තේරුම් ගන්නවා අඩුයි. ඒ කියන්නේ කෙයා කරන්නේ නැහැ ඒක. ඒ වුණාට අපි ටිකක් ඒක තදින් සැරෙන් එතකොට අපි ඒක ෆීල් වෙන ඒගොල්ලන්ට ෆීල් වෙන්නේ අපි ඒක ටිකක් සැරෙන් තදින් කිව්වට පස්සේ. ඉතින් ඒ වගේ සමහර වෙලාවට ප්‍රශ්න විසඳනකොට ඕගලන්ටත් එන ප්‍රශ්නවලදී හැමදාම එක මෙතඩ් එක යූස් කරන්න හදන්න එපා. ඒ කියන්නේ ඕගොල්ලෝ හැමදාම මොකද මං කියන්නේ ඒ හැම ප්‍රශ්නෙම විසඳන්න හදන්නේ එකම ක්‍රමයකට නම්, ඒ කියන්නේ අහිංසක විදිහට නම්. සමහරව මම ඒක තමයි හරියම වචනේ. කියන්නේ දැන් තියෙන දැන් මේ ලෝකේ දවසින් දවස වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන විදිහට අපිත් වෙනස් වෙන්න ඕනේ. ඒක අපි වෙනස් නොවුනොත් එහෙම අපි පරිසරයෙන් අයි ඒ කියන්නේ අයින් වෙන්න ඕන. අයින් වෙනවා. ඒක තමයි මේ කියන්නේ තරඟකාරී පරිසරයක්නේ තියෙන්නේ. එතකොට පරිසරයට අපි හැඩ ගැහුනේ නැත්තම්, ඒ පරිසරයට ඕන විදිහට අපි වෙනස් වෙන්නේ නැත්තම්, ඒ පරිසරයේ විදිහට අපි කියන්නේ අපේ ගති පැවතුම් කතා බහ කරන විලාශය, පර්සනැලිටි එක, එතකොට අපේ භාෂාව හසුරවන විදිය, අඳින පළඳින විදිය සමහර වෙලාවට ඒ හැම දෙයක්ම බලපානවා. ඒ හැමදේම අපි වෙනස් කරගත්තේ නැත්නම් අපිට සමාජ තුළ පැවැත්මක් නැහැ, පවතින්න බෑ අපි. එතකොට අපි නිකම්ම කියන්නේ අපි කියන්නේ අපි ඔකට කියන හොඳ අපි කැපිලා යනවා. ඉතින් ඒ වගේ සමහර වෙලාවට තියෙන ප්‍රශ්න ඔයගලන්ට ආවම ප්‍රශ්න එකම විදිහට විසඳන, ඒ කියන්නේ හැම එන ඔයගලන්ට ජීවිතේ හැම ප්‍රශ්නයක්ම එකම විදිහට විසඳන්න හදන්න එපා. එකම විදිහට විසඳන්න බෑ ඒක. ඒ කියන්නේ සමහර වෙලාවට ඔයගලන්ට ඇග්‍රසිව් වෙන දේ, ඒ කියන්නේ අහිංසක දැන් බොහෝ වෙලාවට මම දකින විදිහට සමාජයේ 50කට වැඩි ප්‍රමාණය 100 percentage එකක් විතර ගත්තොත් 50ක වඩා බාහනකට වැඩි ප්‍රශ්න අපිට දැන් හොඳින් විසඳන්න, කියන්නේ හොඳින් කියන්නේ අහිංසක විදියට රික්වෙස්ට් කරලා මිනිස්සෙගේ විසඳන හරි අමාරුයි. එතකොට ඇග්‍රසිව් කියන එක සමහර වෙලාවට අපිට පාවිච්චි කරන්න වෙනවා. ඇග්‍රසිව් කියන්නේ අපි ඒකේ හැම එකෙම ලෙවල් වගේ ලෙවල් තියෙනවා. එතකොට අපි ඒකේ ලිමිට් එකක් තියෙන්න ඕනේ. ඒකෙත් කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕනේ. එතකොට අපි කියන්නේ ඒ ලෙවල් එක බියොන් යන්න හොඳ නැහැ. ඒ කියන්නේ මම කියන්නේ ඒකෙත් කන්ට්‍රෝල් එකක් ඇතුව ප්‍රශ්න විසඳන විදිහට. ප්‍රශ්නේ වැඩි වෙන්නේ නැති විදිහට. ඒ කියන්නේ අපි එතනත් අපි මොලේ කල්පනා කරලා බලනවානේ මේක මොන විදිහට අපි විසඳන්නේ කියන එක. ප්‍රශ්න විසඳන්නේ මොන විදිහකටද කියන එක. මොකද අපි එතනට කාම් විදිහට විසඳන්න ඕන ප්‍රශ්නයක්, ඒකට එතනට ඇග්‍රසිව් දැම්මොත් ඒක ගැලපෙන්නේ නැහැ. ඇග්‍රසිව් විදිහට විසඳන්න ඕන ප්‍රශ්නක් තියෙනවා. ඒක මම කියන්න හදන්නේ ඒක. කාම් විදිහට හැම ප්‍රශ්නයක් විසඳන්න බෑ කියලා මම කියන්නේ. සමහර වෙලාවට අපේ ඇග්‍රසිව් විදිහට විසඳන්න වෙනවා සම ප්‍රශ්න. මට ගොඩක් වෙලාවට හම්බෙලා තියෙන්නේ මම දන්නේ නැහැ ඒක මොකද්ද ප්‍රශ්නේ. ඒක මගේ මං හිතන්නේ මගේ වටේ මට මාත් ඒක මගේ ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. මගේ වටේ මට ගොඩක් වෙලාවට හම්බෙන්නේ 50කට වඩා ප්‍රශ්න කාම් විදිහට විසඳන ප්‍රශ්න. මේක මගේ මං හිතන්නේ මගේ හැසිරීම රටාවත් එක්ක වෙන්න ඇති.
හැබැයි බොහෝ දුරට මම මගේ මෙතඩ් එක මං යූස් කරන මෙතඩ් එක යූස් කරාම බොහෝ වෙලට සමහරවිට මම ඇග්‍රෙසිව් යූස් එක යූස් කරලා බලනවා. යූස් කරලා තියෙනවා. බොහෝ වෙලාවට ඒක හරියනවා. හරියනවා කියන්නේ සමහර වෙනසුන කාම විදිහට කිව්වහම ඒගොල්ලෝ නිකන් අපි උගඩ වචනයක් කියන්නේ මොකද්ද අපි තේරුම් ගැනීම හැකියාව. මිනිස්සු අපි අර මිනිස්සු අපිව කියා කරන විදිහ ප්‍රශ්න දැන් ප්‍රශ්නයක් ඇතුළත ප්‍රශ්නේ තේරුම් ගන්න මනසකට තේරුම් කරන්නත් ඒ මිනිස්සු අපිව කියා කරන්න බෑ. අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් නැත්තම් යන්නේ නැහැනේ මිනිස්සුට. අපි කොච්චර කිව්වත් ඒ ප්‍රශ්නේ විසඳන්න තේරුම් කරන්න හැදුවත් ඒක ඒ මිනිස්සු අපිව කියා කරන්න නැත්තම් ඒක එයාගේ ඔළුවට යන්නේ නැහැ. අපි කොච්චර දේම මොනවා කිව්වත් එතකොට සමහර වෙලාවට අපි ඇග්‍රෙසිව් මෙතඩ් එක යොදාගත්තාම අපිට සමහර වෙලාවට මම හැම ප්‍රශ්නයක්ම නෙමෙයි මම කියන්නේ සමහර ප්‍රශ්න. එතකොට අපිට ඒක හොඳ විසඳුමක් ඉක්මනින් ලබා ගන්න පුළුවන්. මොකද ඕගොල්ලෝ යූස් කරලා බලන්න. යූස් කරලා බලන්න කියන්නේ හැබැයි එක යූස් කරනකොට ඇග්‍රෙසිව් එකේ කාම් එකෙත් කොහොමත් ඒ මෙතඩ්ස් දෙකේම කොහොමත් කෝන්ස් ඇන් ප්‍රෝන්ස් දෙකම තියෙන පුළුවන්. මොකද ඒ කියන්නේ අපිට මේක හොඳයි මේක තමයි හොඳම මේක තමයි අරකම කියලා කියන්න බෑ. ඒක තැනට සුදුසු විදිහට ඕගොල්ලෝ යූස් කරන්න ඒ කියන්නේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා ඇවිල්ලා අපි ඒක යොදන්න දැනගන්න ඕනේ. බොහෝ වෙලාවට ඇග්‍රෙසිව් එකකින් ප්‍රශ්න වැඩි වෙනවා. ප්‍රශ්න වැඩි වෙනවා ඇත්තටම. ඒ කියන්නේ හිත්‍රිදිම් ඇති වෙන සමහර වෙලාවට ප්‍රශ්න දන්න ගියාම අපි දැන් මිනිස්සුත් එක්කනේ ගණදුණු කරන්නේ ගොඩක් වෙලාවට. ඇග්‍රෙසිව් විදිහට විසඳන්න ගියාම ප්‍රශ්න හිත්‍රිදිම් වෙනවා. හැබැයි ඉක්මන්. ඔයගලන්ට ඉක්මන් පිළිතුර මොකද ඒකෙන් ඒක ඇග්‍රෙසිව් විදිහට මෙතඩ් එක ඔයගොල්ලෝ යූස් කරලා ප්‍රශ්න විසඳන්න ගියාම ඒක ඉක්මන් එකක්. අනිත් එක තමයි මනසට මහා නිදහසක් දැනෙනවා ඔයගොල්ලෝ එක යූස් කරාම. දැන් මොකක් හරි දැන් මගේ ප්‍රශ්නේ මම එක්සැම්පල් එක විතර ගත්ත ප්‍රශ්නේ මගේ ෆේස්බුක් එකේ ෆේක් account එකක් හදපු මේ ප්‍රශ්නේ එක දවසක් ඇතුළත ඒක මගේ මනසෙන් කොහොමද මම ඒක ඩෝන් ඒ කියන්නේ මම ඒක ගැන ඇත්තට ඩෝන් කියා කරේ නැහැ ඇත්තරම. මොකද ඒක මම කරපු වැඩක් නෙමෙයි. ඒක නිසා මට ඒක ගැන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. බට් ඒකෙන් මගේ බෑග්ග්‍රවුන්ඩ් එකට ඒ කියන්නේ අර මිනිස්සෙක් බලාපොරොත්තු දැන් මම කඩාගෙන වැටුනොත් ඒ දැන් ඇත්තරම ඒ වෙච්ච ප්‍රශ්නේදී ඇත්තරම මම කඩාගෙන වැටුණා නම් අර මිනිස්සයාට වුණමනාවදී වුණා වෙනවා. ඒ මිනිස්සයා බලාපොරොත්තුෙන් කරාන මොකක් හරි යම් දෙයක් ඒක වුණා වෙනවනේ මම කඩාගෙන වුණා නම්. හැබැයි මම කඩාගෙන වැටුනේ නැති නිසා ඒ මිනිස්සගේ බලාපොරොත්තු ඔක්කොම නැති වෙන්නේ නැති. මොකද මේ මම ඒ කියන්නේ මම මේ ප්‍රශ්නය අහපලයි මම කඩාගෙන වැටුනේ නැහැ. ගෙදර මිනිස්සුත් හිටියා මාත් එක්ක. එකක් අනිත් එක ඒ ප්‍රශ්නෙට අම්ම ඇග්‍රෙසිව් මෙතඩ් එක දාපු නිසා ඒක දවසින් විසඳුණා. සහ මගේ අර මනසෙත් පොඩ්ඩක් හරි පිළිනක් ඉතුරුලා තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම නැති වුණා. ඒක නිසා හැබැයි ඒක කාම විදිහට විසඳන්න ගියා නම් මම සතියක් දෙකක් මාසයක් සමහර වෙලාවට අර ප්‍රශ්නේ ඒ කියන්නේ ප්‍රශ්නෙට ප්‍රශ්නේ සොලූෂන් එක අතට එනකන්ම අර ප්‍රෙෂර් එක ඔළුවේ කැරකෙනවා. හැබැයි ඒක දවසින් විසඳුණා නිසා ඒ කියන්නේ එක දවසෙ මගේ ඔළුවේ තිබිච්ච ප්‍රෙෂර් එක සම්පූර්ණයෙන්ම අයින් වුණා. මම කොමත් එක කෑ කරපු නැති නිසා මට සම්පූර්ණයෙන්ම ඔළුවෙන් අයින් කරගන්න පුළුවන් වුණා. ඒක නිසා ඕගොල්ලෝ ප්‍රශ්න විසඳනකොට මෙතඩ්ස් දෙකම යූස් කරලා බලන්න. සමහර ඒ කියන්නේ හැම ප්‍රශ්නෙටම නෙමෙයි එන ප්‍රශ්නවලට මෙතඩ්ස් දෙකම යූස් කරලා බලන්න. කාම් එකක් පුළුවන්. ඕගොල්ලෝ ඇග්‍රෙසිව් එකක් පුළුවන්. ඇග්‍රෙසිව් කියන්නේ මම අර කලින් කිව්වා වගේ හැම එකෙත් ලිමිට් එකක් තියෙනවා. කාම් එකෙත් ලිමිට් එකක් තියෙනවා. මිනිසුන්ට අහිංසකව ප්‍රශ්න විසඳන්න පුළුවන් ඒකෙත් ලිමිට් එකක් තියෙනවා. ඕනට වඩා අපි අහිංසක වෙන්න ගියාම මිනිස්සු අපි කියන්නේ ගෝලි නැතුව කර යනවා කියලා. අන්න ඒ වගේ සීන් එකකුත් තියෙනවා. ඒකත් එකයි. ඇග්‍රෙසිව් එකෙත් එකක් තියෙනවා. අපි ඒකේ ඇග්‍රෙසිව් එකෙත් ලිමිට් එක වැඩිපුර ගියොත් එහෙම ප්‍රශ්නේ වැඩි වෙන්න පුළුවන් අපි තියනට වඩා. ඒක නිසා කාම් වලින් යනකොට කාම් මෙතඩ් එකෙන් අපි කාම් මෙතඩ් එක යූස් කරනවා නම් ඒකෙන් කාලේ වැඩිපුර යනවා. එතකොට අපිට හිතට වද දෙන වද දෙදී අර ප්‍රශ්නේ තියෙන කාලේ වැඩි. හැබැයි ඒකෙන් දෙපැත්තම වෙන හානිය. ප්‍රශ්නය ඇති කරපු කෙනාත් ප්‍රශ්නයට මූණ දෙන කෙනාත් දෙන්නටම ඇති වෙන හානිය සමහර වෙලට කාලය දිග් වෙන නිසා හානිය වැඩි වෙන්න පුළුවන්. ඒක හරිම unpredictable. ඒ කියන්නේ පුරෝගතනය කරන්න බෑ. මේ මෙතඩ් එකෙන් මොකද්ද හොඳ මොකද්ද නරක කියලා කියන්න බෑ. ඒක ඩිපෙන්ඩ් වෙනවා තියෙන ප්‍රශ්නෙත් එක්ක ඔයාට ප්‍රශ්නේ බැරරුම්කමත් එක්ක
ප්‍රශ්නේ ඔයාගේ ජීවිතයට බලපාන වගේ පවුල ජීවිතයට බලපාන නැත්තම් හැමෝටම බලපානවද එක ලෙස එක විදිහටම අන්න ඒ අනුව හැමදේටමත් ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ කරුණු ගොඩක් මත රඳා පවතින දියා ඒ මෙතඩ්ස් දෙකම. ඒ නිසා ඔයගොල්ලෝ පාවිච්චි කරනකොට මේ මෙතඩ් දෙකම යූස් කරන්න, කියන්නේ ප්‍රශ්න විසඳනකොට දෙකෙම කල්පනා කරලා බලලා දෙකෙන් කැමති එකක් ඔයගලන්ට එතන යූස් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් ආවම ඒ අස්සේ ඔයගලන්ට හිත හදාගන්න මම අර වීඩියෝ පාට් 1 එකේ කියපු ඒ ක්‍රමියත් පාවිච්චි කරන්න පුළුවන්. මට විතරක් නෙමෙයි මේ ලෝකේ ප්‍රශ්න තියෙන්නේ. බයි බයි, see you.